එස්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා කැඳවපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්දින වැඩමුළුවට එතුමන් කළ යෝජනා පහ එවක සමාජාර්ථික දේශපාලන සකලවිධ සන්දර්භයන්ට ඉතා විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන යෝජනා පහක් එතුමා ඉදිරිපත් කළා. අංක 1 අපි රට ඇතුලේ තරුණ ගොවි හමුදාවක් හදමු. 2 ආණ්ඩුවේ රස්සා දෙනකොට ඒ ගොවි හමුදාවට ප්‍රමුඛතාව දෙමු. අංක 3 ආණ්ඩුවේ රස්සාවට ගියත් උදේ 8:10 පැය 2 කුඹුරේ වැඩ කරන්න යදවමු. වැඩිම වීවගාවට රන් පදක්කම් තෑගි දෙමු. අපි පොලිටිකල් ඇකඩමි එකක් හදමු. එතුමන් මොනතරම් දුරදිග බලපු නායකයෙක්ද. අපේ හාමුදුරුවනේ මේ පහා පොළොව මත ඉපදුණු වාසනාවන්තම තාත්තා ඩී. රාජපක්ෂ මැතිතුමා. අපේ ආදරණීය අගමැතිතුමනි, ගරු චමල් රාජපක්ෂ මැතිතුමනි, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමනි, ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමාලගේ පපුවේ තියෙන්නේ තාත්තාගේ වීරත්වය. ඔබතුමාලගේ හදවතේ තියෙන්නේ තාත්තාගේ සදේශිකත්වය. ඔබතුමාලගේ බුද්ධියේ තියෙන්නේ තාත්තාගේ විචක්ෂණ බුද්ධිය. ඔබතුමාලගේ පපුවේ තියෙන්නේ තාත්තාගේ මනුස්සකම්. ඔබතුමාලගේ මූණේ තියෙන්නේ ඒ තාත්තාගේ නිර්වාජ ප්‍රසන්න හිනාව. ඩී. රාජපක්ෂ මැතිතුමාට වැඩිපුරම කේන්ති ගිය දවස ලංකාවේ දේශපාලනයට, දේශපාලනයේ වර්තමානයට අතිශය අදාළයි. 1947 උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සභාපති තෝරන ඡන්දෙට පෙරදා රෑ 8:00 සාවත්‍රී නිවසට එනවා දේශපාලන මුදලාලිලා කණ්ඩායමක්. ඒ කුමන්ත්‍රණය ගැන කතාව පටන් ගන්නකොටම ඩී. රාජපක්ෂ මැතිතුමා ඒ පිළිබඳ දැඩිව කෝපයට පත් වෙලා ඒ දේශපාලන මුදලාලිලාව සාවස්ත්‍රීන් එලවගත්ත කටහඬ තමත් සාවස්ත්‍රී බිත්ති මත රැඳිලා ඇති. තාත්තල දරුවන්ට ලියපු ලිපි පිළිබඳ විශ්ව සාහිත්‍යයක් අපි කියවලා තියෙනවා. නේරු අගමැතිතුමා නායිනි හිරගෙදර ඉඳලා දියණියට ලියපු ලිපි පෙළ අපි කියෙව්වා. ජනාධිපති ලින්කන් තමාගේ පුතා පිළිබඳව මුල්ගුරුතුමාට ලියපු ලිපි අපි කියවලා තියෙනවා. ඒ වගේම චමල් රාජපක්ෂ ලොකු පුතා පොලිසියට යන දවසේ ඩී. රාජපක්ෂ ආදරණීය තාත්තා ලියපු ලිපි එක තැනක් විශ්ව සාහිත්‍යයට එකතු විය යුතු තැනක්. ආදරණීය ලොකු පුතේ, කොහොඹ ගහේ බැන්දත් මීවැදේ පැණි මී රස මී පැණි මේ රසම වන්නාසේම ඔබත් පොලිසියට නෙවෙයි කොහෙ ගියත් හොඳ මිනිස්සෙක් විය යුතුමයි. ඒ තමයි තාත්තා කෙනෙක් විදිහට එතුමන්ට තිබුණු දර්ශනය. මගේ පූර්විකා සටහන අවසානයේ වෙනුවෙන් පහුගිය මාසේ 31 වෙනිදා ඉන්දියාග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කළ මේ ලෝකයේ උසම පිළිරුව පාමුලට මම යනවා. නර්මදා නදිය පාමුල 957 උසට ඉදි කළ මේ මහා පිළිරුව මත ඉන්නේ ඉන්දිය ජාතික සටනේ සැබෑ සදේශිකවාදී මිනිසා සර්දාර් පටෙල්. මම නිර්භීත වෙනවා මේ සභාවට කියන්න, නිදහස් ශ්‍රී ලංකාවේ සැබෑම ස්වභාවික සදේශිකවාදියා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා.